මතක් කරනවා අපේ අනුර කුමාර දිසානායක මැතිතුමාට. එතුමාගේ කටින් තව වචනයක් පිට වුණා. ඒක දේශපාලනයෙක්ගේ කටින් පිට වෙන වචනයක් නෙමෙයි. මම ඔබතුමාට කියනවා 21 වෙනි දැන් පස්සේ අපි කතා කරමු. අපි ඔබ වෙනුවෙන් දියඇල්ලක් මවනවා. ඒ දියඇල්ලේ වතුර උගුරක්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පුද්ගලිකව. ඒක මිලියන 22 ජනතාවට ඔබතුමාගේ වාසනාවන්ත අද්දකෙන් බෙදලා දෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සංචාරක ප්‍රතිපත්ති එළි දක්වන මේ මොහොතේ මේක නිකම්ම නිකං එළි දක්වපු ප්‍රතිපත්තියක් නෙමෙයි. ඒක අපි වගේ කෙනෙක් කිව්වේ නැත්තම් ඒක කුහක කමක් කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් මෙතන ඉන්න අපේ ආචාර මහාචාර්යවරු හොඳටම දන්නවා අපි මේ වගේ දේවල් ප්‍රිපෙයා කරනකොට ලෑස්ති කරනකොට ගොඩක් වෙලාවට ඒ වෙලාවේ තියෙන දත්ත ටික අරගෙන මොකක් කර ලියවිල්ලක් ලියලා ඒක ප්‍රකාශයට දානවා. නමුත් අපි ඉස්සෙල්ලාම අනුර කුමාර දිසානායක මහත්මයා එක්ක මේ සංවාදයට යෙදුනේ අපේ හෝටල් සංගමය වගින් කරන ලද ආරාධනයක් උඩ කිංස්බරි හෝටලේදී අපි හම්බුණා. සාකච්ඡා කළා, අපිට තියෙන ප්‍රශ්න ගැන කතා කරා. ඊට පස්සේ ඒකේ දිගුවක් හැටියට මට සහභාගි වෙන්න හම්බුණා දඹුල්ල පැත්තේ තිබිච්ච ඊළඟ කටයුත්තට. එතනදී මේක කිව්ව මේ කතාවෙන් නිවේගතු දෙක තුනතුමා විසින් කිව්වා වගේම මේක වෙලා ඉන්ක්ලූසිව් පැකේජ් එකක්. මේක නිකම්ම නිකන් දත්ත ටිකක් ගොඩ ගහපු දෙයක් නෙමෙයි. මේගොල්ලෝ ගමක් ගමක් ගාන ගියා. මේගොල්ලෝ ගියා දඹුල්ලට ගියා, හිරිවඩුන්නට ගියා, මාතලේ ගියා. ඒ තැන්වලදී මට මේගොල්ලෝ හම්බුණා. අපි අදාසුව මාරු කරගත්තා. මම එක සෙෂන් එකකට සහභාගී වුණා. එතනට සහභාගී වෙලා තිබුණා ඒ පළාතේ ඉන්න කුඩාම ව්‍යාපාරිකයාගේ ව්‍යවසායකයාගේ ඉඳලා යම් කිසි තරමක ඉහළට එන කෙනෙක් දක්වාම ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. ඒක එතකොට මේ ටුවරිසම් ඒකෝ සිස්ටම් එකේ ඉන්න සියලු දෙනාගේම සහභාගීත්වයෙන් එළි දක්වන මේ සංචාරක ප්‍රතිපත්තියට අපිට ආරාධනා කිරීම ඇත්ත වශයෙන්ම ලොකු ගෞරවයක්. මේක ඉදිරියට යන දෙයක්. අපි දන්නවා අපේ දත්ත ගැන කතා කරනකොට මේවා අඩුපාඩු තියෙනවා. නමුත් මිනිස්සු එකතු කරගෙන මේ කරන දේ අපි දන්නවා ඉදිරියට යනවා. මේකේ සමහර විට ඇක්යුරසි එක 80% වෙන්න පුළුවන්. නමුත් 20% නෙගටිව් නෙමෙයි. ඒක ඩිවලොප්මන්ට් ඉඩ තියෙනවා. ඒක ගැන අපි කතා කරමු 2021 ඉඳන් පස්සේ. මම අත්ත වශයෙන්ම සංචාර ව්‍යාපාරයට අවතීර්ණ වෙන්නේ 1983 ජූනි මාසේ. හිතා ගන්න පුළුවන් 83 කියනකොට මොකද තත්ත්වය කියලා. ඊට පස්සේ ජූලි මාස වෙනකොට සංචාරක ව්‍යාපාරය ඉවරෙම ඉවරයි. මම මේ අවස්ථාවේදී ප්‍රංශ භාෂාව ඉගෙන ගනිමින් හිටියේ. සංචාරක ටුවරිස් බෝඩ් එක, සංචාරක ආයතනය සහ කොළඹ යුනිවර්සිටි එකෙන් කරපු ගයිඩ් ලෙක්චරස් කෝස් එකේ ඒක කරලා මම සංචාරක මාර්ග උපදේශක හැටියට වැඩ කරන්න පටන් ගත්තේ 86. ඒ කියන්නේ පළවෙනි බැච් එකේ මගේ නම්බරේ 10. මෙතන ටිකක් වයස වගේ හිටියට ඒගොල්ලෝ ඔක්කොම මට මල්ලිලා. එතකොට ඊට පස්සේ අපි ඉස්සරහට ගියා. අපි දන්නවා මේ කාලය තුළ මොනවද වුණේ කියලා. 86 ඉඳලා 88 89 අපි වැඩ කරා. සංචාරක කීප දෙනා හිටියේ. සමහරලාට සමහර හෝටල්වල ගයිඩ්ලා 4 සුද්දෝ 8 ඩ්‍රයිවර්ලා 4 ඒ කාලේ. ඊට පස්සේ මෙහෙම දිගට ගියා. ඒ ඊට පස්සේ 2004 ආණ්ඩු මාරු වෙලා ටිකක් ඉලිප්පීමක් ආව සංචාරක ව්‍යාපාරය තුළ 400,000 විතර ආවා කිව්වා. ඊට පස්සේ මෙහෙම ඉස්සරහට යනකොට ආපහු 2006 අපිට ප්‍රශ්න ආවා. ට්වින් ටවර්ස් වල ඇටැක් එක. ඊට පස්සේ අපේ එයාපෝට් එකට ගැහුවා. 2006 තමයි මම සංචාරක ව්‍යාපාරයේ ට්‍රැවල් ඒජන්සියක් ආරම්භ කළේ, ලයන් රොයල් ටුවරිසම් කියලා. එතකොට අඩිය තියපු හැම වෙලාවකම මොකක් හරි ප්‍රශ්නයක් කර තමයි අඩිය තියලා තියෙන්නේ. හැබැයි ඩිස්කරේජ් වුණේ නැහැ, ඉස්සරහට ගියා. ඊට පස්සේ අපි ඒ කාලේ 2004 වෙනකොට සුනාමියක් ආවා. එතකොට එතන ප්‍රශ්න වුණා, සංචාරක ව්‍යාපාරේ ආයේ කඩාගෙන වැටුණා. ඊට පස්සේ ඔහොම යනකොට ඉඩමක් අරගෙන ඔය දිගම්පතා ඒරියා එකේ හොටෙල් එකක් හදන්න ලෑස්ති කරා. මුල්ගල තියපු දවසේ බෝම්බයක් ගැහුවා දිගම්පතායේ.
ගහලා ඊට පස්සේ නමුත් මම අතෑරිය නෑ කොහොමරි කරන්න ඕන කියලා ඉස්සරහට ගියා. බැංකුවලින් මගේ යාළුවෝ ගෙදර මිනිස්සු ගොඩක් හිතුවා මට පිස්සු කියලා. ඇත්ත වශයෙන්ම අවුරුදු 40ක් තිස්සේ කට්ට කාගෙන මෙතනට එන්න සංචාරක ව්‍යාපාරය තුළ ලොකු ඇම්මක් තියෙන්න ඕනේ. ඒ ඇම්ම මට විතරක් නෙමෙයි මෙතන හැම ඉන්න හැමෝටම තියෙනවා. ඒක හින්දා තමයි මේ ඒකට තියෙන ආදරේ හින්දා තමයි අපි අද මෙතන ඉන්නේ. සංචාරක ව්‍යාපාරය කියන්නේ සුපර් ප්‍රොෆිට් හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ට්‍රේඩර්ස්ලට කැසිනෝකාරයන්ට මේක ඇතුලේ මේකක් නැහැ. මේක සබාධර්මයට පරිසරයට මිනිස්සුන්ට ආදරය කරන මිනිසුන්ට තමයි සංචාරක ව්‍යාපාරය රැඳෙන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක ඔබලාගේ මේ ප්‍රතිපත්තිය තුළ තියෙනවා. මොකද ඔබලා මේ ප්‍රතිපත්තිය සකස් කළේ ටුවරිසම් ඉකෝසිස්ටම් එකේ ඉන්න කූඹියාගේ ඉඳලා අලියට යනකම් කතා කරලා බලන එක ගැන ආඩම්බරයි. එතකොට ඊට පස්සේ කොහොම හරි මම කාමර 28ක හෝටලයක් හැදුවා දිගම්පතා. අද මම කියන්න ආඩම්බරයි ලංකාවේ වැඩියෙන්ම දියුණු වෙච්ච රීජන් එක තමයි දිගම්පතා ඒරියා එක. කණ්ඩලම ටුවරිසම් හබ් එක වෙන්න තිබිච්ච එක මම ගෙනාවා දිගම්පතහට. අද වැඩිම හෝටල් ප්‍රමාණයක් තියෙන්නේ මේ 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 මෙතන. ඊට පස්සේ 2009ට අපි ආවා. 2009ට එනකොට මම හෝටලේ හදලා ඕපන් කරගත්තරයි ආයි ගැව්වා. යුද්ධේ පටන් ගත්තා අපි. යුද්ධේ පටන් ගත්තට පස්සේ දැන් කර කියා ගන්න දෙයක් නැහැ. හෝටලේ විකුණනවාද මොනා කරනවාද කියලා මට හිතා ගන්න බැහැ. ඊට පස්සේ ඔන්න ඔය මොරටෝරියම් එක ආයි හම්බුණා. බැංකුව මට සහාය උදව් කළා. මහජන බැංකුව. ඊට පස්සේ අපි මොකද කරේ? කොහොම හරි කාගෙන ඉඳලා යුද්ධේ ඉවරලා අවුරුදු දෙකක් යනකොට මම කොහොම හරි කාමර 28 හෝටලේ කාමර 50ක් කරා. කාමර 50ක් කරලා ඊට පස්සේ අපි හිමීට හිමීට ආවා. ඊට පස්සේ මම දෙවනි හෝටලේ කළුදර දිස්ත්‍රික්කේ ආරම්භ කළා. ඒත් ලෝන් එකක් අරගෙන. මොකද අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. අපි මහා ව්‍යාපාරිකයන්ගේ පුතු නෙමෙයි. මහා පොලේ හැදිච්ච වැඩිච්ච උන් ජංගියේ ගාංගන පාරට බැහැපු කට්ටිය. මම ගයිඩින් කරනකොට මට සපත්තු දෙකක් තිබුණ නැහැ. ඉස්සරහගෙදර යාළුවෙක්ගෙන් සපත්තයක් ඉල්ලලා තමයි පාරට බැස්සේ. ඒ ගමන මහන්සි වගේ දැන් එනවා. මොකද අවුරුදු 40ක් තිස්සේ අපි ඇවිල්ලා තියෙනවා. අවුරුදු 40ක් තිස්සේ නිකන් පයින් ආපු ගමනක් වගේ. මෙතන මේ මම කියන හැම දෙයකින්ම ඔබලාට තේරෙන එක දෙයක් පේන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයේ දියුණුව තියෙන්නේ ස්ථාවරත්වය මත. සාමය තියෙන්නේ කොතනද? එතන සංචාරක ව්‍යාපාරයේ. දේශපාලන ස්ථාවරත්වය තියෙන්නේ කොතනද? එතන සංචාරක ව්‍යාපාරයේ. සමාජික ස්ථාවරත්වය කොතනද තියෙන්නේ? එතන සංචාරක මේ ආර්ථික ස්ථාවරත්වය තියෙන්නේ එතන සංචාරක ව්‍යාපාරයේ. සංචාරක ව්‍යාපාරය කියන්නේ ඇත්ත වශයෙන්ම අපි තිරසාර ආර්ථිකයක් තිරසාර ලෝකයක් ගැන බලාපොරොත්තු වෙනවා නම් ආයුධ හදන්න ඕනේ නැහැ. වෙන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. සංචාරක ව්‍යාපාරය තුලින් උපදවන්න පුළුවන් ආදායම කියලා නිම කරන්න බෑ. අද ලෝකේ ප්‍රධාන ධාරාවේ ව්‍යාපාරයක් සංචාරක ව්‍යාපාරය. ලෝක ආර්ථිකයේ 10%ක බරක් දරනවා සංචාරක ව්‍යාපාරය. හැබැයි මේක පවතින නම් මේක ඉදිරියට යන්න නම් ප්‍රශ්න අඩු වෙන්න ඕනේ. ලංකාවේ තියෙනුනේ ස්වභාවික විපත් දෙකයි. එකක් සුනාමිය, අනිත් එක ඔය කොවිඩ් එක. මේ කොවිඩ් එකෙන් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්කම ලැබුණා සංචාරක ව්‍යාපාරයට කොච්චර බරක් තියෙනවද ලෝකයේ තුල. මුළු සංචාරක ව්‍යාපාරයේම ඉතිහාසයේ පළවෙනි වතාවට බිඳුවට වැටුණා. නමුත් මේ ඉවරුණා විතරයි ඊළඟ අවුරුද්දේ දැන් මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ 90%ක් නැගිටලා ඉවරයි. තව බොහොම ටික දුරයි යන්න තියෙන්නේ. අපේ ලංකාව ඇතුලේ ඇයි අපිට මෙහෙම වුනේ? අපිට තිබුණේ අපේ ස්ථාවරත්වයක් නැතිකම. අපිට දේශපාලන ස්ථාවරත්වයක් නැහැ. ඡන්දයක් කිව්වොත් සුද්ධ බය යෙන්න. මේක තුන්වෙනි ලෝකේ රටක්. මොනා වෙයිද දන්නේ නැහැ කියලා. රයිට්. ඊට පස්සේ සුනාමියෙන් අපි ඉක්මනට ගොඩ ආවා. ඊස්ට් ඇටැක් එක ගියා. ඊළඟට ආවා. හැබැයි මේ ප්‍රශ්නේ දිගටම ඇදුණා. සංචාරක ව්‍යාපාරයේ ලෝකයේ වගේම ලංකාවෙත් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ 70%කට වැඩි ප්‍රමාණයක් ස්මෝල් ඇන්ඩ් මීඩියම්, ඒ කියන්නේ මධ්‍යම සුළු ව්‍යාපාරිකයෝ සහ ව්‍යවසායකයින්.
එතකොට මේ මිනිස්සු මේ ව්‍යාපාරයේ ලොකු බරක් කරේ තියාගෙන ආවේ. හැබැයි අපිව පැත්තකට දාලා දැම්මා මේ කෝවිඩ් එකත් එක්ක. අපි දන්නවා මේ රටේ හෝටලයක් අපේ ගෙයක් වුණත් අපි සති දෙකක් තුනක් මාසයක් වහලා තිබ්බොත් ඒ ගෙදර පුස් කනවා. ඒ ගෙදර මකුළු දැල් බැඳෙනවා. ඒ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනවා රෙපෙයාර් කරන්න ඕනේ. හිතාගන්න පුළුවන් අපේ හෝටල් පුංචි මිනිස්සු කරපු හෝටල් අවුරුදු දෙකක් තුනක් වැහිලා තියෙනකොට ඒ හෝටල් වල තත්ත්වය. හැබැයි ඒගොල්ලන්ට කවුද අතක් දුන්නේ? තාමත් අද මේ ලොකුවට කතා කරාට නම්බර්ස් ගැන අපේ සංචාරක ව්‍යාපාරයේ සුළු හා මධ්‍යම මිනිස්සු සෑහෙන බරක් කර තියාගෙන තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මම මතක් කරනවා අපේ අනුර කුමාර් දිසානායක මැතිතුමාට අපි කිංස්බරිගේදී හම්බෙලා අපි කතා කරා. ඔබතුමා කිව්වා ඔබගේ ප්‍රශ්න අපිට තේරෙනවා. ඔබට අවශ්‍ය කරන බදු සහනද, ඔබට අවශ්‍ය කරන මුදල් සහනයද, ඔබට අවශ්‍ය කරන සෑම දෙයක්ම පහසුකම් සපයන්නේ හැටියට අපේ ආණ්ඩුවක් යටතේ ලබා දෙනවා කියලා. එහෙම නේද? එතුමාගේ කටින් තව වචනයක් පිට වුණා. ඒක දේශපාලනඥයෙක්ගේ කටින් පිට වෙන වචනයක් නෙමෙයි. එතුමා කිව්වා අපි හැම දෙයක්ම කරනවා. ඕගොල්ලන් මේක ප්‍රයිවට් සෙක්ටර් ඩ්‍රිවන් මේ ව්‍යාපාරයක්. ඕගොල්ලෝ මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. හැම උදව්වක්ම දෙනවා. ඕගොල්ලෝ මේක උඩට ගන්න. ඕගොල්ලන්ගෙන් වතුර උගුරක්වත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මම ඔබතුමාට කියනවා 21 වෙනිදාන් පස්සේ අපි කතා කරමු. ඔබතුමා වතුර උගුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට අපිට අවශ්‍ය කරන පහසුකම් සලසන්න අපි ඔබ වෙනුවෙන් දියයල්ලක් මවනවා. ඒ දියයල්ලේ වතුර උගුරක්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පුද්ගලිකව. ඒක මේ රටේ ජනතාවට, මේ රටේ මිලියන 22 ජනතාවට ඔබතුමාගේ වාසනාවන්ත අද්දගෙන් බෙදලා දෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මගේ සංසාරයවසන්. You're watching the Life Traveler Channel.